ඔබ මේ කන්නේ ITN මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම ශින්ක දුනතිලක මම පබසරි වලේබට ප්‍රතිමෙන් මවදානිය පුවත් සිරස් තල වෙත රණවිරුවන්ගේ අනාගතය වීරෝදාර රණවිරුවන්ට මොනියම් හෝ චෝදනාවක් එල්ල වෙනවා නම් ඒ චෝදනාවේ කියන තොණ්ඩුව සජිත් ප්‍රේමදාස තමන්ගේ රටට අවශ්‍ය ආර්ථිකය ගැන අනුර පහදයි යුවලකට දිවි අහිමි කළ රිය අනතුර අගමැතිගේ අත්සන නැති ඉල්ලීම රණවිරුවන් කිසි දිනක පාවා දීමට තමා කටයුතු නොකරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බත්තේගම පැවති ජන රැලියකට සහභාගී වෙමින්. नव प्रजातंत्रवादी पेरमुने जनाधिपति अपेक्षक सजित प्रेमदास महतागे जय तहवुर किरीमे जन हमुवाक पात दुंबर वत्तेकम नगरेदी पवैत्वना लक्ष्मण किरुयल्ल लकी जयवर्धन मुजिब रहुमान एतुलु मेति एमति वरुण विशाल पिरिसाक मे सदहा एक्व सिटिया මම අපේ වීරෝදාර සරත් ෆොන්සේක මැතිතුමාව මේ රටේ නීතිය හා සාමය ඇමති බවට කාෂයට පත් කරලා මාසයක්වත් ගත වුණේ නැහැ සත්‍යයේ හෙලිදරව් වුණා මුළු ලොවටම පාපොච්චාරණය කරා යුද්ධයේ දින්නේ මල්ලිවත් අයියවත් නෙමෙයි මේ රටේ හමුදා ප්‍රතිතුමයි කියන එක එතුමාම ඔප්පු කරා හැබැයි ඒ උත්තරේ දුන්නේ Taman ගඟ බේරගන්න කෙලින්ම තොණ්ඩුව දැම්මා ආරක්ෂකංශයේ සියලුම වීරෝදාර රණවීරුවන්ගේ බෙල්ල වටේ නායකෙක් නම් කොන්දක් තියනවා නම් බියගුල්ලෙක් වෙන්න නැතුව රණවීරුව වෙනුවෙන් බෙල්ල දෙන්න ඕනේ නේද මම ඔබලට කියන්න කැමතියි සජිත් ප්‍රේමදාස බියගුළු නිවටෙක් නොවේ මම ඔබලට කියන්න කැමතියි අපේ මාතෘභූමිය ආරක්ෂා කරගත් වීරෝදාර රණවීරුවන්ට මොනියම් හෝ චෝදනාවක් එල්ල වෙනවා නම් ඒ චෝදනාවේ කියන තොණ්ඩුව සජිත් ප්‍රේමදාස තමන්ගේ බෙල්ල नवीन ताक्षण युदाकनवीन कृषि कर्मांत्य दीवन कलियु जनाधिपति अपेक्षक गोटाबे राजपक्ष महता पवसनवा मीरिक विधि पवित जनवेलिया अमतमीन ए महता मे बव प्रकाश कला श्रीलंका पोदुजन पिरमुने जनाधिपति अपेक्षक गोटाबे राजपक्ष महतागे जय तहवुरु किरीमे जन हमुवाक मीरिकम नगरेदी पवैतुना विपक्ष नायक महिंद राजपक्ष महतायतुलु देशपाल नियोजितिन पिरिसाक मेम अवस्थावट इक्व सिटिया අපි දන්නවා මේ ලෝකයේම ආර්ථික කේන්ද්‍රස්ථානය ආසියාවට නැඹුරු වෙලා තියෙන අවස්ථාවක් මේක හොඳ අවස්ථාවක් අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට තේ කර්මාන්තය දියුණු කිරීමෙන් අපිට පුළුවන් ආර්ථිකය ගොඩ ගන්නට ඒ වගේම කෘෂි කර්මය දියුණු කළා විශේෂයෙන්ම කාබනික පොර පාවිච්චි කිරීමෙන් ඕගනික් ෆාමින් කළා ඒවා පිටරට යවලා අපිට පුළුවන් ආර්ථිකය ගොඩ ගන්නට. අද ලෝකේ ඕනෑතරම් තාක්ෂණීය දියුණුව නිසා කෘෂි කර්මාන්තේ ඊට ඉහළ තත්යකට ගෙනිහිලා තියෙනවා. ගොවියා හැමදාම දුප්පත් වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. තාක්ෂණීය හරහා ගොවියාගේ ආදායම අපිට වැඩි කරන්නට පුළුවන්. කෘෂි කර්මය දියුණු කිරීමට තමයි අපි කිව්වේ අපේ රාජ්‍යයක් යටතේ පොහොර නොමිලේ ලබා දෙනවා කියලා. ඒ වගේම විවසායකයන් දිරිමත් කළා නව ආයෝජන ගෙනල්ලා රැකියා නිපදවල ආර්ථිකය ගොඩ ගන්නට තමයි අපි සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා කියලා කිව්වේ රටකට අවශ්‍ය වන්නේ යාචක ආර්ථිකයක් නොව සංවර්ධන ආර්ථිකයක් බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා ජාතික ජනබල වේගයේ මාළඹේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා එක දවසක ප්‍රවෘත්තියක් යනවා තොණ්ඩම මේ පැත්තට සහයි තව දවසක යනවා විජේදාස රාජපක්ෂ මේ පැත්තට එකතු සම්විත යනවා එස්.පී. විමල් තඩිපා ආයන විමල් එස්.පී. ට තඩිපා අපිට වැඩක් තියෙනවා දැන් අපිට ප්‍රශ්න දෙකකට උත්තරයක් ඕන එකක් මේ රට රටක් කැඩෙන පොහොසත්රට ගන්න කොහොමද ජනතාව දුප්පත්භාවයෙන් මුදවා ගන්න කොහොමද මේ ප්‍රශ්න දෙකට අපිට ආර්ථිකයේ උත්තර ඕන මේ රට පොහොසත් රාජ්‍යවල
සාමාන්‍ය ජනතාව ගැන වැඩිපුරම සුවා බැලුවේ වත්මන් රජය බව අමාත්‍ය විරාජිත සේනාරත්න මහතා පවසනවා. ලක්වැල නව නගරයේ පැවති ජන රැලියකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙරටේ දුප්පත් ජනක මෙතරම් විශාල වැඩමුළුසක් කරමු තාත්තයන්. ඒ වගේම මෙරටේ සංවර්ධනය, මෙරටේ කෘෂි කර්මාන්තය, මෙරටේ රැකියා ලබා දෙන මේ හැම අතකින් විශාල වැඩමුළුසක් උතුර දකුණ නැගෙනහිර වස්නාහිර මේ සියු කුලෙම දැවැන්න වැඩමුළුසක් කරනවා. රජයේ සේවකයෝ ගත්තොත් ඒ කාලේ පටියක් වැඩි වෙන රුපියල් 1000ක් දක්වා සිටවෙනවා. මෙවර පැණිය වැඩි වෙන්නේ 100ට 140. ඒ විතරක් නෙමෙයි මෙරටේ ඉන්න දුප්පත්ම ජනතාව කවුද සමෘද්ධි ලබන්නේ? සමෘද්ධි දීමනාව දෙගුණ කරා. ඒ විශ්වවිද්‍යාලයේ දරුවන්ගේ මහ පොළොවේ ශිෂ්‍යත්වය ඉගෙන ගන්න. ඒක වැඩි කර රුපියල් 5000 වෙනකම් දෙගුණයක් කරා. තමුන්නාසයට අපි ආණ්ඩු ආවා පීවන සාතික මිල ගෙනා රුපියල් 50ක්. කිරිලීටරකේ සාතික මිල ගෙනා රුපියල් 70ක්. මේ වගේ සෑහෙන සහනාධාර තමුන්නාසයට ලැබෙනවා. සියලු ජාතීන්ට සහජීවනයෙන් එකමුතුව ජීවත් විය හැකි රටක් ගොඩනැගී හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණි අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජන රැලියකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. මේ මැතිවරණය තමයි අපි අවුරුදු 4 මානක් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය, සුබ සාධනය, ජාතිකත්වය, ජාතීන්ගේ එකමුතුව, සංහිඳියාව පොදුජන පෙරමුණ වැඩ කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සංවිධානය කළ රැස්වීමකට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. ඩයලස් අලහපෙරුම මහින්ද අමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් පළ කළා. ඔබට අවශ්‍ය රටනම් ඒකට ගෝඨාභය මහත්තයින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිහා අලුතින් බලන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අතේ තියෙන්නේ ජාතික කොඩිය. ඉතිහාසයේ මොන ප්‍රශ්න තිබුණා අනාගතය පිළිබඳ ගන්න තීන්දුවලදී අපි අනාගතයට අලුත් අදහස් වලින් එකට ගමන් කරමු. නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳව, ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම පිළිබඳව, කැබිනට් මණ්ඩලයේ සීමා කිරීම පිළිබඳව යෝජනා රාශියක් අපි රට වෙනුවෙන් පක්ෂය ගෙනාවා. ඒ සියල්ලටම තවත් හොඳ යෝජනා ඉදිරි එකතු කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා මූලිකව අපි සාකච්ඡා කරා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුණ ගැහුණාම අපිට එතුමා තවත් අලුත් දේවල් අපි බලාපොරොත්තු නොවුණු තරම් දේවල් පිළිබඳව රට වෙනුවෙන් බොහොම අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කරා. එතුමා අපි අඳුනගෙන හිටියේ නිලධාරියෙක් විදියට. නමුත් අපි දැක්කා එතුමා ඊට වඩා එහා ගිහිල්ලා රට ගොඩනගන රටේ අනාගතය පිළිබඳව ජාත්‍යන්තරයට ගෙනියන වැඩපිළිවෙල පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජාතික අපේක්ෂකයාට හොඳ දැක්මක් තිබුණා. කතා කිරීම අඩුවෙන් කරලා වැඩියෙන් වැඩ කරන්න පුළුවන් චරිතයක් තමයි අපි තමුන්නාන්සේලාට ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. එතුමා පිටුපුක් කෙටි කාලය තුල නිලධාරියෙක් වශයෙන් ඒ අවුරුදු 10 මගේ කාලය තුලදී යුද්ධය වේවා සංවර්ධනය වේවා ඒ හැම කටයුත්තකදීම වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙක් කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා. තම හිතවතුන් රාජ්‍ය ආයතනවල තනතුරු වලට යොමු කිරීම තහනම් කිරීමේ නීතියක් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් කරන බව අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. කෑගල්ලේ පැවති ව්‍යාපාරික හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මේ දේශප්‍රේමී දේශද්‍රෝහී කතාව මේ කටවාචාල 3-4 දෙනෙක් කිව්වට මොකද අපි දන්නවා ගෝඨාභය මහත්තයාගේ පෞලි සමාජිකයෝ ඔක්කොම තාම ඇමරිකාවේ පුරවැසියෝ මේ පුරවැසි කට්ටියයි ඒ වගේම මේගොල්ලන්ගේ නෑ සනුහරේ හිටියා මේගොල්ලන්ගේ නොඑක් නෑයෝ තානාපති කාර්යාලවල අමාත්‍යංශවල පුජ්‍යලෝ හිටියා
දෙසියා හැට නම දෙන්නේ. දැන් අපි අර අලුත් වෙනස ඇති කරන්න යන්නේ කොහොමද? අපි ගේනවා අපේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මැතිවරණ ප්‍රකාශයට අමතිවරු තමන්ගේ ඥාතීන්ව අමාත්‍යාංශවල ඒ තියෙන ආයතන රාජ්‍ය ආයතන හා අනික් ඒවාට ඇතුල් කිරීම තහනම් කිරීමට අවශ්‍ය කරන නීතිය අපි ගේනවා මේ රටේ. ඒ විදිහට මේ පෞල් බූවල්ව හදන එක සම්පූර්ණයෙන්ම නවත්තලා වෙනස් කළා. ඒක නීතියක් හැටියටම ගෙනල්ලා රාජ්‍ය ආයතන කුසලතාවයට මුල් තැන දෙන හැකියාවට මුල් තැන දෙන ස්ථාන බවට පරිවර්තනය කරන්න අපි කටයුතු කරනවා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතා පවසනවා. කළුතර එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. जनाधिपति दूर जनाधिपति सजित प्रेमदास प्रश्न गोटाभि राजपक्ष प्रश्न अहन प्रश्न अहन कमती मम की सजित सिविल संविधान सह वृत्तीय समिति एकमुत्वे सम्मंत्रणय कुरुणैगल दीपवत्तुना इदिरु जनाधिपति वर्णे संबंधेन मेहिदी अदहस फलकिरुना ගෝඨාභය රාජපක්ෂර ගත්තොත් මට ඉතින් එලි වෙනකන් කියන්න පුළුවන් තියෙන දේවල්. ශ්‍රී ලංකන්, මිග්යානා, ඇවන්ගාඩ් පොලිමක් තියෙනවා. දැන් යුක්‍රේන ආණ්ඩුව කියන්නේ අපට ගෙව්වේ බිලියන 7.2යි. මිග්යානා ගන්න. හැබැයි අපේ අයියලා ලංකා ආණ්ඩුව ගෙවලා තිනවා ඩොලර් බිලියන 14.7ක්. හරියටම 100%ක් හොරකම් කරලා තියෙනවා. දෙගුණයක්. චූෂණ හොරකම් එමටයි. වැලිකඩ හිරගෙදර 26ක් මැරුවනේ. හිරකාරයෝ 46 දෙනෙකුට තුවාල කරානේ. ඒ වැත්තනේ හිරකාරයෝ ජීවතුන් අතර නෑනේ හරි පැහැදිලි ත්‍රිකුණාමලේ ළමයි 11 දෙනෙක් මැරුවනේ මැරුවේ වෙන අය වුණාට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂනේ හරි පැහැදිලිනේ රතුපස්වල වතුර ඉල්ලුවානේ මිනිස්සු දුන්නේ වෙඩි උණ්ඩනේ හතර දෙනෙක් මැරුවනේ මහපාරේ ඇල්ලන්න බැරුණාට තාම මැරුවනේ හරි පැහැදිලි පුරවැසියන්ට පුළුවන් ප්‍රශ්න කරන්න. ඒකට පිළිතුරු දීම මේ අදාළ ආයතනවල වගකීමක්. ඉතින් ඒක අපි අතට ගත යුතුයි. අනාගත ආණ්ඩුවේ කිසිම දේශපාලකයෙකුට සැලියුට් ගහන්න කියලා මම ඔබලාට කියන්නේ නැහැ. ওই මුරකාවල් යොදාගෙන ඇවිදින දේශපාලකයන්ව ගණන් ගන්න නැති සමාජයක් තමයි අපි හදන්න ඕනේ. ඔවුන් සේවකයන් විය යුතුයි ජනතාවගේ. මේ සජිත් ප්‍රේමදාස දිනවීමෙන් අපි සජිත් ප්‍රේමදාසව විතරක් නෙමෙයි දිනවන්නේ අපේ මේ ප්‍රතිපත්ති බලාපොරොත්තු ඒව තමයි जातिक श्रम अध्ययन आयतने हत्वन वार्षिक डिप्लोमा प्रधानोत्सव भंडार नायक सम्मंत्रण शाला वेदी पेवेतुना एक कैबिनेट नोवन अमात्य रवींद्र समरवीर महतागे प्रधानत्वेन सिसुन सियदेनकु संदहा मेहिदी डिप्लोमा साहतिक पिरिनेमुना जातिक श्रम अध्ययन आयतने सभापति अमात्यांश लेखम आरपीआर राजपक्ष महता एतुलु पिरिसक मेम अवस्थावट सहभागी वुना तव होल रंगहल पदनम मासिकव संविधान करन अतीतावलोकनय प्रसंगय एम रंगहलेदी पेवत्तुना तव होल रंगहल पदनमे सेवक सुभसाधक संगमय संविधान कल सदहम देक्म धर्मदेशने सह विशेष मनोवैद्य देशनयक्द पेवत्तुना एम पदनमे अध्यक्ष जनरल गामिनी कार्यवसम महता एतुल पिरिसक मेम अवस्थावट एक्वुना जयवर्धन गम चित्त विवेकाश्रमे वार्षिक कठिनपिंकम एम विहारस्थानेदी पेवत्तुना पूज्य कलागमन विमल रत्न स्वामी वहंसे अनुशासकत्वेन मे संविधान करतिबुने विशेष धर्मदेशन कठिन चीवर पूजा वक् अटवीसी बोधि पूजा वक् सह सर्वरात्रिक पिरीदेशन पेवत्तुना अनद पेहसरणीय साहित्य कला उलिल दिदहस्दहनमय कोलंब आनंद विद्यालय कुलरत्न शाला वेदी पेवत्तुना पासल रसक सहभागित्वेन पेवती साहित्य तरंगवल जयग्राही सिसु सिसुवियन संधा सम्मान सह तिलिन पिरिन मीमद मिहिदी सिदु किरुना आनंद विद्यालय आदि सिसुवेकुवन प्रवीण गीत रचक दाम्बिक भंडार महता संधा जीवतिये एकम वराक लबेन आनंद साहित्य प्रसाद प्रणाम रन पान हिंद सम्मानय पिरिनेमुना उत्तुर्मेदपलात तिस्वन कला उलिल अनुराधपुर मध्य महाविद्यालय दी पेवत्तुना उत्तुर्मेदपलात कलाकरुवन्गे निर्माण जातिक तलयट गेनियाम संदहा अवश्य मग पेन्वीम सह कलाकरुवन् दिरिगेन्वीम मिहि अरमुनाय उत्तुर्मेदपलात आंडुकार लेखम एकेएन विक्रमसिंह महता एतुलु पिरिसक मेम अवस्थावट एक्व सिटिया बोकुंदर परमदंब निकेतनारामे विहारस्थ दायक सभाव संविधान कल पिंकम मालावक एम विहारस्थाने दी पेवत्तुना विहाराधिपति पूज्य नदिगम्मल सुदेव स्वामी वहंसेगे अनुशासकत्वेनु मेय संविधान करतिबुने विहारे चैत्ये कोत्वहंसे संधा चूडा माणिक्य पेलंदवीम एतुलु पिंकम रसक सिदु केरुना
මහා සංගරත්නිය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කුරුණෑගල මේගමුව ප්‍රධාන මාර්ගයේ බුළුපිටිය ප්‍රදේශයේ සිදුවු රිය අනුතරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් කාන්තාවක් තුවාල ලැබුවා. ජීප් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් තරුණ විවාහක යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් උහුමිය ප්‍රදේශයේ පදිංචි කරුවන්. තුවාල ලැබූ කාන්තාව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk